සුබ දවසක් කට්ටිය හැමෝටම අපි අද කතා කරන්නේ කොහොමද වීඩියෝ එකේ රෙසලූෂන් ප්‍රමාණය කියන්නේ වීඩියෝ එකේ ක්වොලිටි එක අඩු නොවි වීඩියෝ එකේ ලබා ගන්න වීඩියෝ එක ලබා ගන්න ඉඩ ප්‍රමාණය අඩු කර ගන්න ක්‍රමයක් ගැන. ඒ කියන්නේ වීඩියෝ එක මෙගාබයිට් වලින් හරි GB වලින් හරි කියනනේ යූස් කරන ඩේටා ප්‍රමාණය ඒ ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි කතා කරන්න යන්නේ අද. මේකදී අපි යූස් කරන්නේ software එකක්. ඒ software එක තමයි මේ තියෙන්නේ. මේ software එක Microsoft video editor කියන video edit කරන software එකක්. මේක පාවිච්චි කරලා තමයි අපි කරන්නේ. video එකේ size එක අඩු කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ video එක. දැන් මම මේ video එක මම Filmora වලින් තමයි edit කරලා හදාගත්තේ. මේක තමයි තප්පර 32ක් වගේ ඉතා කුඩා කාලයක් තියෙන. ඒ වුණාට මේ size එක පේනවනේ. video එකේ size එක මෙගාබයිට් 20යි 32ක්. ඒ කියන්නේ වීඩියෝ ක්වොලිටි එක වැඩි කියලාවත් නෙමෙයි මෙතනදි කියන්නේ. දැන් මේක අපි ප්ලේ කරලා බලමු තින් වීඩියෝ එකේ අතතේ ටෙක්ස්ට් නේ තියෙන්නේ. මේ වීඩියෝ එකේ රෙසලූෂන් ඒ කියන්නේ ක්වොලිටි එක අඩු නොවි අපි වීඩියෝ එකේ මෙගාබයිට් ප්‍රමාණය අඩු කරමු යූස් කරනවා. දැන් අපි කරන්න දැන් මුලින් මේක අපි රන් කරනවා. මේ software එක install කරලා වෙලා මෙහෙම රන් කරගන්න. රන් කරනකොට ඔකෝන් ඉල්ලයි මුලින්ම install කරලා රන් කරනකොට ඉල්ලයි register key එකකුයි email එකකුයි ඒ සෙට් එක මම ඔයගොල්ලන්ට link එකක් විදිහට description එකේ දාන්නම් download කරගෙනලා ඔයගොල්ලෝ install කරගන්න open කරගන්න open කරලා ඊට පස්සේ මෙතන තියෙනවා crop and effect කියලා crop effect කියලා option දෙකක් තියෙනවා මේකෙන් එකක් තෝරගන්න මම effect කියන එක තෝරගත්තා මෙහෙම interface එක තමයි ඉන්නේ මේ software එකේ ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ඒ කියන්නේ megabyte ප්‍රමාණය ඉතා අඩු කරගන්න ඕන File එක, ඒ කියන්නේ video එක තෝර level ඔයගොල්ලෝ දාන්න ඕන මෙතින් add file කියන තැනින් උනත් video එක දාන්න පුළුවන් නැත්නම් මෙහෙම ඇතලක් දාන්න ඕන මම දැන් මේ video එක දාන්නේ මෙතනින් මේ video එක දැම්මම පස්සේ මෙහෙම තමයි වෙන්නේ ඊට පස්සේ මෙතන තියෙනවා output settings කියලා output settings කියන button එක දීලා ඉවරලා මෙතනින් තියෙනවා output format කියලා output format කියන එකේදී මෙතනින් ඊතල තියෙන බලන්න ඒක click කරලා ඉවරලා මෙතනින් දෙන්න ඔයගොල්ලෝ stc කියන එක stc area කියන එක මන්න මේක දෙනවා දීලා එක දුන්නා මෙතන මේ සෙටින්ස් ටික වෙනස් වෙනවා මෙතනදී ඕකෝන් තියෙන වීඩියෝ සයිස් එක තියෙන තැන මෙතනට ක්ලික් කරලා මෙතන තියෙන keep the original කියලා keep the original කියන එක දෙන්න ඊට පස්සේ මෙතන ඔඩියෝ ස්ටීරියෝ ඔඩියෝ එකේ මෙතන ඔඩියෝ ක්වොලිටි එකට ගිහිල්ලා මෙතන තියෙනවා high කියන එක ඒක දෙන්න ඊට පස්සේ ඕකෝන් තියෙනවා මෙන්න මේ යට ලයින් එකේ ඕකේ කියලා බටන් එක ඕකේ කියන බටන් එක දෙන්න ඊට පස්සේ මෙතනින් start කරන එච්චරයි කරන් තියෙන්නේ මේක කරන ඇත්තට වෙලා කියන්නේ ගන්න මේ වීඩියෝ එක අවුට්පුට් එකක් විදිහට එක්ස්පෝට් කරගන්න ලොකු විශාල කියන්නේ විනාඩි 20ක 30ක පැයක වගේ වීඩියෝ එකක් වගේ නම් ටික වෙලායි මේකෙදි අපි දැන් මේකේ වීඩියෝ එක අවුට්පුට් එක විදිහට ආයෙම බලමු දැන් මේ වීඩියෝ මේ ක්‍රමයේ ගොඩක් කට්ටිය දන්නත් කට්ටියත් ඇති අවුලක් නැහැ ඕපන් අවුට්පුට් ෆයිල් එක දීලා මෙතෙන් තියලා මේ තියෙන්නේ මේදීන් දැන් අපි අවුට්පුට් එක විදිහට ගත්ත වීඩියෝ එක මේ software එක පාවිච්චි කළා මේ තියෙන original video එක original video එක size එක බැලුවොත් original video එක size එක megabyte 26.2ක් වගේ දැන් අපි edit කරලා format කරගත්ත video එක දිනවනේ මේ video එකේ size එක megabyte 4.96ක් ඒ කියන්නේ ඉතාමත් විශාල ප්‍රමාණයක වෙනසක් මෙතන සිද්ධ වෙලා තියෙනවා අපි බලමු දැන් video එකේ quality එක ඉස්සනම බලමු ඔරිජිනල් වීඩියෝ එකේ ක්වොලිටි එක වීඩියෝ එකේ ක්වොලිටි එක මෙහෙම තමයි තියෙන්නේ ඒක කිසිම වෙනසක් වෙන්නේ නැහැ නේද කොහොමවත් අපි දැන් බලමු එඩිට් ඒ කියන අවුට් මේ ටූල් එකකින් අවුට්පුට් කරත වීඩියෝ එක ඒක ඇවිල්ලා ඒක මෙහෙම තමයි ඒකෙත් කිසිම වෙනසක් පේන්නේ නැහැ සාමාන්‍යයෙන් අපි බලුවට ඒ කියන්නේ 100%ක් ඒ වීඩියෝ එකම නෙමෙයි කිසිම වෙනසක් වෙන්නේ නැහැ බලුවම මෙහෙම තමයි ඉතින් වීඩියෝ එකේ සයිස් එක අඩු කරගන්නේ ගොඩක් වෙලාවට අපි එහෙනම් තවත් වීඩියෝ එකක් හම්බුමු මම වීඩියෝ එක මෙතනින් නවත්වනවා ඔබට සුබ දවසක්